ඔන්න මේ වීකෙන්ඩෙකටත් මම ආවා මගේ යාළුවොත් එක්ක. මේ පාර නම් ආවේ නුවර දළදා මාලිගාව බලන්න. ගොඩක් සෙනඟ ඉන්නවද? Thank you.
ශ්‍රී දළදා මාලිගාව ගැන විස්තරයක් කරොත් බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව තමයි මෙහි තැන්පත් කරලා තියෙන්නේ. දළදා මාලිගාවට උතුරින් තියෙන ඉහළම රාජමාලිගාව. නැගෙනහිරින් තියෙන්නේ උඩවත්ත වනරක්ෂිතය. දකුණින් තියෙන්නේ මහනුවර වැව. බටහිරින් තියෙන්නේ නාථපත්තිනි දේවාලය. 1988 දී ශ්‍රී දළදා මාලිගාව UNESCO විසින් ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. ශ්‍රී දළදා මාලිගාව රන් රිදි ලෝකඩ වගේ දේවල් වලින් තමයි හදලා තියෙන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි හේමමාලා කුමරිය සහ දන්ත කුමර විසින් සර්වඥ ධාතුන් වහන්සේ ඉන්දියාවේ කාලිංග නගරයේ වැඩ සිටි ධාතුන් වහන්සේ කවට වැඩම කරපු බවට ඒ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ රාජ්‍ය සමයේ ඒ ධාතුන් වහන්සේ තමයි මේ දළදා මාලිගාවේ වැඩ සිටියේ. දළදා මාලිගාවේ ඉතිහාසය ගත්තහම විමල් ධර්මසූරි රජතුමා රාජ්‍ය කරපු සමයේ තමයි ප්‍රථම දළදා මැදුර මහනුවර ඉදිවුනේ. ඒ 1592 ඉඳන් 1604 දක්වා රාජ්‍ය කාලයේදී. ඒ වුණාට මේ පෘතුගීසි ආක්‍රමණ වලින් විනාශ වෙලා තියෙනවා. දෙවන වට විහාරයක් ඉදි කරනවා ඒ දෙවන රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලේ. 1635 ඉඳන් 1687 අතර කාල සීමාවෙදී. ඒකත් ලන්දේසි ආක්‍රමණ වලින් විනාශ වෙලා තියෙනවා. 1687 දීම දෙවන විමල ධර්මසූරි රජතුමා තෙමහල් දළදා මැදුරක් ඉදි කළා. ඒකත් කාලයත් එක්කම දිරාපත් වෙලා විනාශ වෙලා තියෙනවා. ඔහුගේ පුතු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා 1707 ඉඳන් 1739 දක්වා කාලය තුළ රජකම් කරලා තියෙනවා. මේ රජතුමා ඉදි කරපු ගොඩනැගිල්ල තමයි අද දක්වාම පවතින්නේ. ඒ වුණාට ඊට පස්සේ විවිධ වෙනස්කම් කරලා ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා. දළදා මාලිගාවේ ප්‍රධානම තුන් දෙනෙක් ඉන්නවා. ප්‍රධානම එක්කෙනා තමයි දේවඩන්නේ ළමයි දෙන සංඝාවාස දෙකෙහි නායක මහින් පහනන් දෙනුන්සෙල්. ඊට අමතරව මාලොත්වාසී පාර්ශ්වය දේවඩන්නේ ළමයි ගැන ගත්තොත් එනට ඉන්නේ ප්‍රදීප් නිලංග මහත්මිය. දේවඩන්නේ ළමයි ගැඳුම සම්ප්‍රදායික උඩු ගැඳුම. කුඹල් පෙරහැරේදී සුදු ඇඳුමක් අඳිනවා. රන්දෝලි පෙරහැරේදී රත්තරන් පාට ඇඳුමක් අඳින්නේ. විශේෂත්වය තමයි රන්දෝලි පෙරහැරේදී අඳින රත්තරන් පාට ඇඳුම මහන්නේ රත්තරන් නූල්වලින්. මේ තියෙන දුර්ලභේ බලව්ව වර්තමාන නම ක්වීන්ස් හෝටෙල්. මේ කවුරුදු 160කට වඩා ඉතිහාසයක් තියෙනවා. කාමර 80කින් යුක්ත වෙන පැරණි ආණ්ඩුකාරවරයෙක්ගේ නිවසක් තමයි මේ තියෙන්නේ. සිලෝන් හොටෙල් සංස්ථාව මගින් තමයි දැන් කළමනාකරණය කරන්නේ. අපි දළදා මාලිගාවත් වැඳගෙන KCC එක පැත්තට ආවා. කැන්ඩි සිටි සෙන්ටර් එකේ ඉඳන් අපි දවල්ට කන්න ගියා. ඩෙවර්න් එකට ගියේ ටික දුරක් තිබෙතන ඉඳන් විනාඩි 10ක්වත් නැතු ඇති. පයින්මයි ගියේ. Thank you.
විදිහට තමයි එදා දවසත් ඉවර වුණේ. මේ වගේ තවත් ලස්සන දවසකින් හම්බ වෙමු.